ශ්‍රී ලංකා කණ්ඩායමත් සිම්බාබ්වේ කණ්ඩායමත් අතර තිබුණු ලෝක ස්ලාන පුහුණු තරගයේ අවසන් වෙන්නේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් එක්ක. පුහුණු තරගයක් වුණත් ජයග්‍රහණයක් ලැබෙන එක මානසිකව ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් හොඳ දෙයක්. තරගික ආසීවාසී දිනපු සිම්බාබ්වේ නායකයා මුලින් පන්දුවට පහර දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කිරීමත් එක්ක ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකර යුගලයේ පළවෙනි කඩුල්ලට ලකුණු 57ක සම්බන්ධතාවයක් ගොඩනගන්නේ පළවෙනි පන්දු ආර 6 ඇතුලේ. ආසියානු කුසලාන තරගාවලිය දැකපු හොඳ ආරම්භය ලෝක ස්ලානෙටත් අරගෙන ඉන්න ඒ වගේ විශ්වාසවන්ත ආරම්භයක් ගොඩක් වැදගත් වෙයි. කුසල් වෙන්දිස් ලබා ගන්න වේගවත් අර්ධශතකයක් තරගාවලියට හොඳ ආරම්භයක්. හැබැයි කුසල් පැතුම් දෙන්න ලබා ගන්න වේගය රඳවා ගන්න පස්සේ ආපු ධනංජය බානුක ධනුෂ්ක අසමත් වීම අපි හදා ගන්න ඕන තැනක්. මොකද පන්දු ආර 6ත් 15ත් අතර කාලේ මොන විදිහට සෙල්ලම් කරනවද කියන එක මත තරගයේ තීරණය වෙනස් වෙන්න පුළුවන් නිසා ඒ කාලේ ලබා ගන්න ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න අපේ අය වැඩි අවධානයක් යොමු කරයි. අවසන් පන්දු ආර කීපයේ වනිදු එල්ල කළ ප්‍රහාරය තමයි අපිට ලකුණු 188කට යන්න බලපාපු ප්‍රධානම කරුණ උනේ. පන්දු 14කදී ලකුණු 37ක් ලබා ගැනීම නිසා තමයි අපිට මැද පන්දු ආර ප්‍රමාණය වැරදුණු තැන හදාගන්න පුළුවන් උනේ. ලකුණු 188 ආරක්ෂා කරගනිද්දී අපේ පන්දු යවන්නන්ගේ පන්දු යැවීම හොඳ තත්ත්වයක තියෙන විදිහ තමයි අපිට දකින්න ලැබුණේ. දිල්ෂාන් මදුශංක කඩු ලබා ගන්නේ නැති වුණත් පන්දු ආර 4ේදී ලකුණු 25ක් විතරක් දීපු එක හොඳ තත්ත්වයක්. චමීර කාලෙකට පස්සේ කණ්ඩායමට ඇවිත් තරමක ප්‍රහාරයකට ලක් වුණත් චමීර තීරණාත්මක තරඟවල හොඳට කරයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන් ඉතිහාසයක් තියෙන පන්දු යවන්නේ. ඉක්ෂණ සාමාන්‍ය කඩු ලබා ගත්තත් ලකුණු අඩුවෙන් දෙන පන්දු යවන්නෙක් විදිහට අපි පසුගිය කාලේ දැක්කත් පුහුණු තරගයේ කඩුලු 3ක් ලබා ගත්තත් ප්‍රතිවාදීන් පන්දු ආරයකට ලකුණු 10කට ආසන්න ලකුණු ප්‍රමාණයක් දෙනවා තමයි අපි දැක්කේ. වනිදු හමුවේ ආරක්ෂා වීමත් ධනංජයද සිල්ලා වමත් ප්‍රතිකරුවන් ඉස්සරහා තර්ජන එල්ල කරන්න පුළුවන් පන්දු යවන්නෙක් කියලා පුහුණු තරගයේදී පෙන්නපු එකත් ලෝක ස්ලාන තරගාවලියට යද්දී හොඳ ලකුණක්. මේ ලබාගත් දේවල් එක්ක අපි මොන විදිහට ඉස්සරහට යයිද කියලා බලාගනිමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.